රුපියල් කෝටි 37කට මැණික් ගල් දෙකක් විකිණීමට ගිය හිමිනමක් ඇතුළු දෙකක් දැලේ හිමිනමක් ඇතුළු දෙකක් දැලේ උදාමුදා බුද්ධි අංශයේ විසින් ලබා දුන් තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය විසින් චෛත්‍යයක හැඩයකින් යුත් මැණික් ගල් දෙකක් පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව යුදහබුදා මූලස්ථානයේ සඳහන් කරයි නීති විරෝධී අයුරින් මෙම මැණික් ගල් දෙක විකිණීමට උත්සාහ කර තිබෙන බව කාක නිල් මැණික් සෆයා බ්ලූ ස්ටෝන් වර්ගයට අයත් මෙම මැණික් ගල් දෙක පිළිබඳ යුදහබුදා බුද්ධි අංශයේ විසින් ලබා දුන් තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය විසින් වැටලීම කර අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බව පෙන්වා දෙයි මේ වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවත් මෙම සිද්ධවීම සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය හිමිනමක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන යුදහබුදා මූලස්ථානයේ විශේෂ සදහන් කරලා තියෙනවා කොහොමත් මැණික් ගල් නිදන් වස්තු විනාශ කිරීම මගින් ලබාගෙන ඇති බව සැක කරන මේ කොහොම හරි නිදාහණයක් ආශ්‍රිතව තමයි මේ වැඩේ වෙලා කරලා තියෙන්නේ ඔව් මේ ඔය හාමුදුරුවරු මේ බණ කියනවට අමතරව මේ රටේ සමහර දේවල් ඇහෙන දේවල් වලින් අපේ ප්‍රවෘත්ති වලින් දකින්න තියෙන දේවල් වලින් කලකිරීම තමයි ඇති වෙන්නේ ගෞරවනීය හාමුදුරුවරු මේ බහුතරයක් මේ අපේ මේ පුණ්‍ය භූමියේ ඉන්නවා මේ අතලොස්සක් චීවර ධාරින් සමාවෙන්න උදේ භාෂාව ඒ විදිහට පාවිච්චි කරන්න ඕවාට මොවුන්ට භික්ෂුවක් කියලා ආමන්ත්‍රණය කරන්න බෑ අර උතුම් චීවරයේ දරාගෙන ඉන්න භික්ෂූන්ලාටත් භික්ෂූන් වහන්සේලාටත් කරන අගෞරවයක්. ඉතින් ඒක මතක් කරලා දෙන්න ඕන බුදුන් දෙසුවේ අත්තරින්න මේ මොකද්ද මේ කරන්නේ නිදන් හාරලා බර මුලදිත් කිව්වේ කනේ යම් නීති විරෝධී කටයුත්තක් කරනවාද ඒ නීති විරෝධී කටයුත්ත කර සෙනෙකින් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි හැමෝටම කියන්නේ හිමිදිරි උදෑසන නීතියට පිටින් වැඩ කරන්න සූදානම් වෙන්න එපා. හදවතට එකඟව තමන්ගේ හෘද සාක්ෂිය කියන්නේ මාර තැනක් ඒක. ඒකෙන් ඒකට එකඟව ජීවත් වෙන්න හරි සතුටක් ලැබෙනවා. හරිම සතුටක් ලැබෙනවා. ඒක අත්දැකීමෙන් කියන්නේ.